the screen. අපි අප දෙසම ආපසු හැරි බලමු. තොටිල්ල පදවන අත මතු ලොව ආණ්ඩු කෙරේ කියලා කියමනක් තියෙන ඔබ අහලා ඇති. අපි එහෙම කතා කරන්නේ අම්මලා. එහෙමත් නැත්නම් පොදුවේ ගත්තම කාන්තාවු ගැන. ඒ කතා කරන අද behind the screen මාතෘකාව කරලියට අරගෙන ඒම ගැන ඉන්දිකට මම මුලින්ම ස්තුති කරනවා. බොහොම ස්තුති අනුෂි. ඇතරම ගෙදර බුදුන් අම්මා කියලා කියනෝ මිසක් අපි ගෙදර බුදුන් තාත්තා කියලා කියන්නේ නැහැ. ඒ අම්මට ඒ කාන්තාවට සමාජයේ හිමිවිය යුතු තැන ලැබිලා තියෙනවාද? අපි සාමාන්‍යයෙන් කියන්නේ කාන්තාව සමතැන ඉල්ලලා කෑගසනවා කියලා. සමතැන නෙමෙයි කාන්තාවට හිමිවිය යුතු හිමිතනවත් ලැබිලා තියෙනවාද? අන්න ඒ පිළිබඳව තමයි අද අපි behind the screen තුලින් කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 52% ක ප්‍රතිශතයක් කාන්තාවන්. පිරිමි ප්‍රතිශතය 48%යි. දල ජාතික නිෂ්පාදිතය සඳහා කාන්තා සහභාගීත්වය සුළුපටු නොවේ. නමුත් කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සුවබැලීම ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නාර්ථයක්. රැකියාවක් නොකරන නමුත් කිසිදු වැටුපක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තොරව ගෘහණිය කරන සේවය මුදලින් මැනිය නොහැකි පෞල් සංස්ථාව රකගැනීමට අනේක විද දුක් දෝමනස්යන් විඳමින් ඇතම් කාන්තාවන් ගන්නා වෙහෙස සුළුෙන් තක්සේරු කළ නොහැකි. එය එසේ සිදුවෙද්දී ජීවිතය ජීවත් කරවන්නට හුදෙකලාව ජීවිතය සමග පුරපදින කාන්තාවන් අද සමාජයේ බහුලයි. මේ මාසේ මුලදී ලෝක කාන්තා දිනය මහ ඉහලින් ලෝකේ පුරාම වගේම ලංකාවෙත් අපි සැමරුවා. හැබැයි ආපහු මේ අවුරුද්දේ මාර්තු 8 වෙනිදාට පස්සේ කාන්තාව ගැන කතා කරන්න ඊළඟ අවුරුද්දේ මාර්තු 8 වෙනිදා නම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අනුෂි. ඒ දිනයට සමගාමීව කාන්තාවන් වෙනුවෙන් විශේෂ දුම්රිය මැදිරි කීපයකුත් වෙන් කළා. ඒක ඇති වරද්දක් නැහැ. හැබැයි මේ දුම්රිය මැදිරි වෙන් කිරීම පමණක් කාන්තාවන්ට ප්‍රමාණවත්ද? මේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නේ කවදද කියන එක නම් අපිට ප්‍රශ්නාර්ථයක්. පුවත්පතක් ගත්තාම දවසකට දිනපතා ජාතික පුවත්පත්වල අනිවාර්යෙන්ම කාන්තාවන්ට සිද්ධවන අගතීන් ගැන අකටයුතුකම් ගැන අඩුම තරමේ පුවතක් දෙකක් හෝ අපිට ඔබට කියවන්න සිද්ධ වෙනවා. ලංකාවේ ජනගහනයෙන් ඉන්දික කාන්තාවන් ඉන්නවා නම් 51%ක් හෝ ඊට වැඩියෙන්. මීට වඩා අපි ඔවුන් ගැන හිතන්න ඕනද නැද්ද කියන එක පිරිමින්ට විතරක් පවර්ලා ඉන්න පුළුවන් කාරණාවකුත් නෙවෙයි. මේ මාසේ නැත්නම් මාර්තු මාසේ 8 වෙනිදාට එදලා තිබුණු ලෝක කාන්තා දිනය වෙනුවෙන් ලංකාව පුරාම උත්සව ගණනාවක් සංවිධානය කළ තිබුණා. මේ ප්‍රධාන උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ වගේම කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියත් කාන්තාවන් ගැන බොහෝ දේ කතා කළා. අනුරාධපුර සල්ගාතු ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සුහුරු කතක් සොඳුරු ලොවක් යන තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවයට කාන්තාවන් 8000කට වැඩි පිරිසක් එක්ව සිටියා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයයි එය සංවිධාන කර තිබුණේ. මේදී අදහස් දක්වූ ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය, ඉවසීමක් තියෙන අධිෂ්ඨානශීලීව කටයුතු කරන චරිතයක් තමයි කාන්තාව කියන්නේ. ඒ නිසා අද විවිධ ප්‍රශ්න ගැටළු වලට කොයිතරම් මුහුණ දුන්නත් ඒ කාන්තාව නොවැටි ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී මතක් කරනවා අමාත්‍යාංශයක් හැටියට අපි මේ වෙනකොට කාන්තාවන්ගෙන් පැත්තෙන් ආර්ථික සමාජීය පැත්තෙන් ඒ කාන්තාවව ශක්තිමත් කිරීමේ වැඩ කොටස් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ අපේ ග්‍රාමීය කාන්තාවන්ට. විදේශයන්නේ සේවය කරන කාන්තාවන් සතුටින් ජීවත් වෙනවා. මා දන්නා පරිදි නම් එය එසේ නොවේ. මේ රටේ ඉහළ ධනේශ්වරයින් ඒ සියල්ල සැප සම්පත් විඳින්නේ විදේශීන්හි සේවය කරන අහිංසක කාන්තාවන් රටට එවන සල්ලි වලින්. ඇයට දිය හැකි ඉහළම තක්සේරුව ඉහළම ගෞරවය අප සැම විටම දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ලංකාවේ පිරිමින්ට කරන බොහොම ජනප්‍රිය චෝදනාවක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ගෑනුන්ව රටයවල හම්බ කරගන්න ජාතියක් කියලා. නැත්ද? ඔබ මේ කතාව ඕන තරම් අහලා ඇති. හැබැයි ලංකාවට විදේශ විනිමය අරගෙන එන මේ කාන්තාවන් ඒ රටවල් වලට ගිහින් විඳින දහ දුක් ගැන
ඔබ නොදන්නවා වුණාට මේ කතාව ඔබට කියලා දෙවි. නැති බැරිකම් වලට මුහුණ දෙන්න බැරිව ජීවත් වෙන්න කරන යුද්ධය දරුණු වෙනකොට බැරිම තන තීරණය කරනවා මැද පෙරදිග ගිහිල්ලා හරි කීයක් හරි හොයා ගන්නවා කියලා. Taman santakwa තියෙන රත්තරම් බඩු ටික උගස් තියලා ලෝකෙටම ණය වෙලා සල්ලි හොයාගන්නේ මේ නරා වලින් කොහොම හරි ගොඩ වෙන්න ඕනේ කියලා හිතාගෙන. එහෙම විදේශගත වන සමහර කාන්තාවන්ට මුහුණ පාන්නට සිදුවන්නේ මේ පිට අපාය හැබැයින් දකින්න. හැම කෙනාටම එහෙම වෙනවා කියලා අපි කියන්නේ නැහැ. තමන්ගේ සහෝදරියකට වගේ සලකන ගෙවල් නැතුවම නොවේ. හැබැයි කලාතුරකින් ඒ වගේ හාම්පුතල ලබන්න වාසනාවන්ත වෙන්න ඕනේ කියලා කියන්න තරම් අපි බොළඳ වෙන්නේ නැහැ. මැද පෙරදිග හුදකලා වන කාන්තාවට කාගේවත් හවුහරණක් නැහැ. තියෙන එකම තැන මැද පෙරදිග තියෙන ලංකාවේ එම්බසිය. කොයි වෙලාවෙ බැලුවත් එතන 100ක් 200ක් පිරිලා නිදාගන්නේ දරැහැවුරුවා වගේ එකා පිට එකා වැටිලා. අතීතයේ සිදුවෙච්ච සිදුවීම් දිහා බලනකොට මැද පෙරදිග තිබෙන ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවලින් නියම විදිහට සේවය සැලසෙන්නේ නැති බවයි පිටරට ඉඳලා එන අපේ කාන්තාව පවසන්නේ. දේශපාලනයට අලුතින් එන තරුණ අපේක්ෂකයින්ට පිටරට ගිහිලා දුක් විඳින මේ අසරණ කාන්තාව ගැන කතා කරන එක පොරක් වෙන්න හේතුවක් වෙලා සෙලෝ ලයිට් පටයත් සැබෑ ජීවිතයත් අතර වෙනස මොන තරම් මායාවක්ද කියලා හිතෙන්නේ. ඒ අය ඡන්දේ දිනලා ඇමතිකම් ගත්තට පස්සේ මේ දුක් විඳින කාන්තාවන් ගැන සදහටම අමතක කරලා දාන එකේ. ඇචලා මුණු වතුර හැලවලුවට මේ ඔළුව ඔක්කොම තුවාලලා තියෙන්නේ. ඊට පස්සේ අම්මයි පුතාලා දැන් එකතු වෙලා එක්කෙනෙක් මෙතනින් අල්ලගත්තා. අම්මා ටැප් එක ඇරියා. එක්කෙනෙක් මෙතනින් අල්ලගත්තා. මෙතනින් අල්ලගෙන සම්පූර්ණ මෙතන නැකන් එළුවා. අනිත් පොත බලනකොට මේ අත සම්පූර්ණ සුදු පාට වෙලා මේ පිප්පිලා. Behind the screen අපි අප දෙසම ආපසු හැරි බලමු. කාන්තාව කිව්වම අපිට මෙහෙන්නේ බොහොම සියුමැලි චිත්‍රයක්නේ. නමුත් මේ සියුමැලි චිත්‍රය සුණු විසුණු කරපු යථාර්ථවාදී කාන්තාවන් ගැන ඔබ දකින්න කැමතිද? මහා ජලාශයක් මැද දිවාරාත්‍රී බෝට්ටුවල යමින් තම ජීවිත අවදානමද නොතකා දෙහිවර රැකියාවේ නියැලෙමින් ජීවිතය සරිකර ගන්නා මව්වරුන් පිරිසක් දිඹුලා කළ මගුල් දමන හඳපාන්විල ප්‍රදේශයේ ජීවත් වෙනවා. අවුරුදු 10 සිට 20 දක්වා කාලයක් දෙහිවර රැකියාවේ අත්දැකීම් ඇති මේ මව්වරු මාළු අල්ලා පිටස්තරින් එන වෙළඳුන්ට අලෙවි කරන අතර ඇතැම් මව්වරු හඳපාන්විල ජලාශය අසලම මාළු දුම් කරවල බවට පත්කර අලෙවි කරනවා. දීවරයන් සමග කරට කර ගැටෙමින් රැකියාවේ නිරත මවුන්ට හරිහැටි බෝට්ටු දැල් ආම්පන්නද නැහැ. හඳපාන්විල දීවර සමිතියේ සාමාජිකයන් 125ක් පමණ සිටින අතර එහි සිටින කාන්තා සාමාජිකයන් ගණන 40ක්. ඔවුන් දීවර රැකියාවේ නියැලෙමින් තම දරුවන් පෝෂණය කරනවා. මෙම දේවර සමිතියේ සමාජිකයන් 125ටම තිබෙන්නේ බෝට්ටු 9ක් පමණයි. ස්වාමියා අහිමි කාන්තාවන් කීප දෙනෙකුම මෙහි දේවර කටයුතු කරන අතර ඔවුන්ගේ දියණියන් සහ පුතුන්ද එම රැකියාවේම නිරතව දිවි ගැටගසා ගැනීම විශේෂත්වයක්. දේවර රැකියාවේ නිරතව සිටින තිදරු මවක වන 47 හැවිරිදි කේ අයිරාංගනී මහත්මිය තම කටුක අත්දැකීම් මෙලෙස විස්තර කළා. අවුරුදු 20ක් වෙනවා මම මේ ජලාශය රැකියාවට ඇවිල්ලා. මම දරුවෝ 3 දෙනාව ලොකු මහත් කිරුවෙත් මේකෙම රැකියා කළ ඉස්කෝලේල්ල. දැන් 3 දෙනාම බැඳලා දු ලොකු දුවටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයත් කරන්නේ මේකමයි. අපි බොහොම දුෂ්කරතාව තමයි ජීවත් වෙන්නේ. පාන්දරට එනකොට අලි ඉන්නවා කැලේ. වේලෝන වෙලාවට තියෙනවා. රැයට බත් අරගෙන එලා ගලේ නතර වෙනවා. නතර වෙලා උදේට ගොඩට ඇවිල්ලා තමයි මේ
අපේ වැඩ ටික අපි කරගන්න. මම මේ රැකියාව කරන්න පටන් ගන්න අරගෙන දැන් අවුරුදු 12ක් විතර වෙනවා. මම දරුවෝ දෙන්න පාසල් යවන්න මේ හඳපාංගල ජලාසයෙන් මසුන්නල්වල මගේ වගේම තමයි අනිත් අයගේ දරුවොත් පාසල් යවන්නේ ස්කෝල් වැඩ කටයුතු හැම සියලුම දේ කරන්න මේ හඳපාංගල ජලාසයෙන් ඇත්තටම අපිට මාළු නැතුව ගියොත් අපි ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. කිලෝමීටර 3ක් පමණ දුරේ ඉඳලා තමයි අපි පාන්දර මේ හඳපාංගලට එන්නේ. අපි මගුල් දමනේ තමයි ගෙවල්. ඉතින් ඒ එනකොට පාන්දර රැයට මේ පාර දිගට මලි. අපි හවස දෙල්වලලා ගිහිල්ලා ආයේ උදේ පාන්දර පහට ළමයි ඉස්කෝලේ යවලා ළමයි ගෙවඩ කටුද්ද සේරම කරලා අපි එනවා මේ වනාලි. වනාලින්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. පෙන් කවුරුත් ඇවිල්ලා අහලා බලන්නේ නැහැ. උසස් නිලධාරීන්වත් රජයෙන්වත් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? මොකද්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ගැටලුව කියලා අද වෙනකන්වත් අහලා නැහැ. සිරගෙවල්වල දුක් විඳින බොහෝ කාන්තාවන් මේ වැරදිවලට පෙළඹෙන්නේ ඔවුන්ගේම වරදින් කියලා ඔබ චෝදනා කරොත් සාමාන්‍ය කටවහරේන ජනප්‍රිය නාමයන් වලින් ඔබ ඔවුන්ව හඳුන්වන්න උත්සාහ කරත් මේ සමහර වැරදිවලට ඔවුන් පෙළඹෙන්නේ කවර හේතුවක් නිසාද කියලා හොයලා බලන එක හරි වටිනවා. අපිට මේ කතාව මේ හේතු ගැන කියන්නේ බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා. සිරකාරියන් හැටියටත් සැකකාරියන් හැටියටත් අද දිනේ තුල ඉන්නවා 1260 ක සංඛ්‍යාවක්. ඒනොත් සිර දඬුවම් විදින 268 ක ප්‍රමාණයක් සහ සැකකාරියන් හැටියට 972 ක ප්‍රමාණයක් සිටිනවා. ගොඩක් කාන්තාවෝ මේ බන්ධනාගාර ගත වෙලා ඉන්නේ තමන්ගේ ස්වාමියා නිසා. තමන්ගේ ස්වාමියා මේ කාන්තාවව පෙළඹනවා මද්‍රව්‍ය වලට, මද්‍රව්‍ය ට්‍රාන්ස්පෝර්ට් කරන්න, ඒ කියන්නේ ප්‍රවාහනය කරන්න විවිධ ඌ කාරණා සඳහා මේ පිරිමි පාර්ශවය විසින් තමන්ගේ ස්වාමියා හරි තමන්ගේ පෙම්වතා හරි මේ වගේ අය මෙම කාන්තාව පෙළඹනවා. මද්‍රව්‍ය වලට සම්බන්ධ කාන්තාව තමයි බන්ධනාගාරේ වැඩිපුර සිටින්නේ. 40%ක් විතර බන්ධනාගාර ගත වෙන්නේ මද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා. කාන්තාවන්ට මරණ දඬුවම නෙමෙයි දෙන්නේ, ජීවිතාන්ත දක්වා සිර දඬුවම 6 දෙනෙක් ඉන්නවා. මේ 1260ක් වෙන මේ කාන්තාවගෙන් 95%ක්ම විවාහ වෙච්ච අය. මේ අය අතර ඉන්නවා දඩ ගෙවා ගන්න බැරුව යන්න බැරුව ඉන්න අය. දරුවන් ලැබීමට සිරි ණයත් බන්ධනාගාර ගත වෙනවා. ඔවුන් බන්ධනාගාර තුල ඉඳගෙන තමයි ඔවුන් යන්න ඕනේ ඒ අදාළ මාර්තු සායන සඳහා. මේ අයට දරුවන් ලැබෙනවා බන්ධනාගාරය තුල. ඒ අයට අපයක් හම්බෙලා හරි නිදහසක් හම්බුනේ නැත්තම් නීතියෙන් ඔවුන් නැවතත් බන්ධනාගාරට එනවා මේ ළමයත් එක්ක. මේ ළමයත් හැදෙනවා බන්ධනාගාරේ. ඉතින් වසර 5 දක්වා ළමයිව අම්මලා බාරේ බන්ධනාගාරේ ඉන්නවා. මේ දරුවනුත් බන්ධනාගාරගත වීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. අපි මේ කතාව ඔබට කියන්නේ ඔබ කිසිවිටකත් දුරවල නැහැ කියලා කියන්න. කල්පිටිය අර්ධද්වීපේ කන්දපුලිය කලපුව ආශ්‍රිතව දීවර කර්මාන්තයේ නිරත පිරිස අතිවිශාලයි. කන්දපුලිය දීවර ගම්මානයේ පමණක් පවුල් 150ක් පමණ ජීවත් වෙනවා. සැමියා දීවර කර්මාන්තයේ නිරත වීමෙන් උපයන සුළු මුදල ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නැහැ. මේ නිසා කන්දපුලිය දීවර ගම්මානයේ බොහෝ කාන්තාවන් කලපුවේ මට්ටි ඇල්ලීමට එක්වනවා. විශේෂයෙන් වාරකන් සමයේදී සැමියාට මුහුදු යාමට නොහැකි නිසා මෙම කාන්තාවන් උපයා ගන්නා මුදල පවුල නඩත්තු කිරීමට විශාල සවියක් වෙනවා. මේ වෙහෙසකර කාර්යයේ නිරතවන බොහෝ කාන්තාවන්ගේ ඇඟිලිවල විවිධ ආබාධ හටගෙන ඇත්තේ වැඩි වේලාවක් දිය මත සිටීම නිසායි. මෙසේ අල්ලා ගන්නා මට්ටීන් තම්බා සකස් කර අලෙවි කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා. මෙම මට්ටි ප්‍රෝටීන අධික ආහාරයක්ද වෙනවා. තැඹු මට්ටි කිලෝවක් රුපියල් 400ක මිලකට අලෙවි කරන බවයි කල්පිටිය කන්දපුලිය ගම්මානයේ කාන්තාවන් පවසන්නේ. මේ කාන්තාවන් දුක් පීඩා මැද තම ජීවිකාව ගෙන යාමට බොහෝ වෙහෙස මහන්සි වන්නේ පවුලේ සතුට උදෙසාමයි. මේ පොඩි දරුවන් මත් අරන් ඇවිල්ලා ඉතින් තියාගන්න තැනක් නැති නිසා අපි අරන් ඇවිල්ලා වලපී තියාගෙන ওই මට්ටි ටිකක් කාරණා මේගොල්ලන්ට වෙලාවට කැම ටික දෙන්න විදියට නැහැ. එදා වියදම මේව කරගන්න තමයි ඉතින් අපි මෙහෙම හාරන්නේ. මේක හැරුවේ නැත්නම් අපිට කන්නත් නැහැ මහත්තයා. ඔව්. ඉතින්ම අපි අසරණ ඉන්නේ පොල්ලතු ගෙවල් වල. Behind the screen අපි අප දෙසම
ආපසු හැරි බලමු. අපි කාන්තාව ගැන බොහොම ඉහලින් කතා කරනවා. කාන්තාවගේ හැකියාවන් ගැන සුකුමාලකම ගැන බොහොම ඉහලින් කතා කරනවා. හැබැයි සමහර කාන්තාවන් ඉන්නවා හැමදේම තියෙන ඒ තමන්ගේ ගැහණුකම විතරක් නැති කාන්තාවක්. මේ ඒ අය ගැන විස්තරයක්. ඔබ හිතන්නේ කාන්තාවෝ සෙන්ට් පවුඩර් උලාගෙන දවස පුරාම කැඩපත ළඟට වෙලා හැඩවෙනවා කියලානේ. ඔව්. එහෙම කාන්තාවොත් ඉන්නවා. හැබැයි ඒ අතරේ තමන්ගේ දහඩිය මහන්සියෙන් සාමාන්‍යයෙන් ගැහැණුන්ට කරන්න බැරි රස්සාවල් කරලා තමන්ගේ එදිනෙදා ජීවිකාව හොයාගන්න මෙන්න මේ වගේ ධෛර්යවන්ත ගැහැණුත් ඉන්නවා. සමාජයේ කාන්තාව හැඳින්වෙන්නේ සුකුමාල චරිතයක් විදිහටයි. හැබැයි රුවන්වැල්ලි කුමාරි ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. රූපලාවන්‍ය ගාරවල වැඩි හරියක් අපේ කාන්තාවෝ කාලය ගත කරනකොට කුමාරගේ දවසින් වැඩි හරියක් ගත වෙන්නේ මල් ශාලාවේ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? හොස්පිටල්ෙන් ගැතර පස්සුද්ද ගල්ලා නාවලා බෙහෙත් ගල්ලනවා. අපි ලිමිට් එකක් තියෙනවා බෙහෙත් ගන්න. එතකොට මේ කම්පේ තියෙන හයි වෙලා මොනෙම හොඳට රසන්න තියෙනවා. එතකොට නරක් එන්න බලන්න යමුකුත්ම නැහැ. ආපහු ආයෝ ඒටිකොඩ වලින් ඔතලා පැකින් කරලා බඩි එක පෙට්ටියෙන් තියලා ඇඳුම් අඳලා ඒටික කරලා මේකප් එකක් දානවා. ඒක කරලා ගෙදරට බාර දෙනවා. හර්ස් එකේ ගෙන යන්නේ ගේන්නේ හොස්පිටල් එකෙන් තිබුණොත් ගේන්නේ ඔක්කොම තනියෙන් තමයි කරන්නේ. කාටත් අතනොපා වැරදි වැඩ නොකර ධෛර්යමත්ව ජීවත් වෙන කුමාරගේ රැකියාව අපේ යුවතියන්ට ජීවිතය ගැන නැවත වතාවක් හිතන්න බොහෝ දේවල් ඉතිරි කරනවා. මේ දේවල් වලට අමතරව කුමාරිට ඉතා හොඳට වාහන අලුත්වැඩියා කරන්න පුළුවන්. තමන්ගේ දරුවන් සමාජයේ ඉහළ තත්ත්වයට ගොස් රැකියාවක් කිරීම හැම අම්මා තාත්තා කෙනෙක්ගේම සිහිනයක්. ඇගේ මව තමන්ගේ එකම දියණිය ගැන බොහෝම ආඩම්බරයෙන් අපිට කතා කළා. හොඳට ඉගෙන ගත්තා. ඉස්කෝලේ ගිහලා ඉතින් ඇවිල්ලා මජන් ගාගෙන උදේට ඉස්කෝලේ යවන්නෙත් හරිම අමාරුයි. මොකද මජන් සුද්ධ කරලා ලාම් තෙල් ගාලා සුද්ධ කරලා සුද්ධ වෙනවන් ගියත් වැඩක් නැහැ. මටත් සැකියාවක් කරන්න යන්න දෙන්නෙත් නැහැ. තත්තර දෙන්නෙත් නැහැ. දුව තමයි ඔක්කොම කරගෙන ආරසා කරන අම්මට තත්තර දීත් අරගෙන දීලා එයාලකින් එයා ගාව තමයි ඉන්න කියලා කියන්නේ. නැතිබරිකම නිසා මහමකට වැටුණායයි කියන ලෝකේ පැරණිතම රස්සාව කරන අපේ සමහර යුවතියන්ට කුමාරි අපූරු පාඩමක් කියලා දෙනවා. කාන්තා අයිතිවාසිකම් ඉල්ලලා වේදිකාවල කෑගහන තමන්ගේ ස්වාමි පුරුෂයාට කවදාකවත් තමන්ගේ අතින් තේ එකක් හදලා නොදෙන සමහර නෝනලට ඇය කියා දෙන්නේ වටිනා ජීවිත පාඩමක්. ඒ පාඩම තමයි ලෝකය වෙනස් කර යුත්තේ තමන්ගේම ජීවිතය තුලින් කියන අදහස. මැරෙන්නේ නැහැ කියලා කවුරුත් නැහැ. ලෝකේ අනිවාර්ය උපතයි විපතයි දෙකම තියෙනවා. ඒ නිසා මම කියන්නේ සතුටින් ඉන්න, කාටවත් වෛරයක් කරන්න නැතුව මේ රස්සාව පිළිකුල් කරන්න එපා. කවදා හරි දවසක මං ගාවට එන්න වෙනවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ කොතනද හරි එන්න වෙනවා. උදේ හවා මුහුණු පොතේ සැරිසරන පිටරටින් ආනයනය කරපු බොළඳ පෙම් කතා නරඹන මధుරේ ඩික්සිට්ලා ජැකලින්ලා වෙන්න හීන දකින ෆැන්ටසි හීනවල අතරමන් වුණු අපේ සමහර යුවතියන්ට කුමාරිගේ මේ ජීවන දර්ශනය තේරුම් ගන්න පුළුවන්ද කියන එක නම් අපිට ප්‍රශ්නාර්ථයක්. අද අපි behind the screen වැඩසටහන වෙන් කළේ කාන්තා ඔබ ගැන කතා කරන්න, ඔබගේ ප්‍රශ්න ගැන කතා කරන්න. අනුසි, අපි එහෙම කතා කරන්න තීරණය කළේම කාන්තාවන්ට සලකන සමාජයක් ගොඩ නැගෙනකම් රටකට දියුණුවක් නැහැ කියලා ඔබ වගේම අපිත් විශ්වාස කරන නිසා. රුසියානු ජාතික කෘතහස්ත ලේඛකයෙකු වන මැක්සිම් ගෝකි කියනවා අපූරු කියමනක්.
ඒ තමයි ලෝකේ බොහොම ලස්සන දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. සූර්යාගේ රශ්මියෙන් සහ අම්මගේ කිරි වලින් කියලා. අන්න ඒ ආදරණීය අම්මා, ඔබේ ආදරණීය නංගි හෝ ඔබේ ආදරණීය අක්කා, එමත් නැත්නම් ඔබේ බිරිඳ, ඔබේ පෙම්වතිය සමතන ඉල්ලා සිටින්නේ නැති බව ඔබ තේරුම් ගන්නවා නම් ඔවුන්ට දිය යුතු නිසි ගෞරවය පමණක් ඔවුන් අපේක්ෂා කරන බව ඔබට එක් බිඳක් හෝ වැටහෙනවා නම් අන්න ඒ වෙලාවට ඔබ සටන් කරන්න ඔබ ළඟම ඉන්න ඔබේ ආදරණීයම කාන්තාව වෙනුවෙන් විතරක් ඒ හොඳටම ප්‍රමාණවත්. ඔව් අනුසි, ඒයි දන්නවද? ඒ ඉතිහාසයේ කිසිම දවසක පාලක පන්තිය ස්ක්‍රීන් අපි අප දෙසම ආපසු හැරි බලමු.